පහුගිය දවසක බොරලැස් ගමුව තල්ගහ වත්ත පාර සිසිල පටු මගේ නිවසක් තුල ස්නානය කිරීමේ නැති වුණු අසාත්මිකතාවයක් හේතුවෙන් 11 වැනි පාසල් දරුවෙකු සහ තරුණියක් වේරහැර කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහි ප්‍රතිකාර ලැබමින් සිටි තරුණිය මියගොස් ඇති බවයි බොරලැස් ගමුව පොලිසිය වැඩිදුරටත් පවසලා තිබුණේ. කොහොම නමුත් මෙසේ මියගොස් තිබුණේ වේරහැර 12 හේනවත්ත ප්‍රදේශයේ පදිංචි චම්දුකා වැලිකලගේ කේශාරි නැමැති අවුරුදු 20ක් වන අවිවාහක තරුණියක් බවයි පොලිසිය කියන්නේ. මේ තරුණිය බොරලස්ගමුව තල්ගහවත්ත පාරේ සිය වැඩිමල් සහෝදරියගේ නිවසේ පහුගිය 15 වෙනිදා දහවල් ස්නානය කොට ඇති අතර ඉන්පසු ඇයට ඇතිවුණු උගුරේ ආබාධයක් වගේ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇයට මතුවලා තියෙනවා. කොහොම නමුත් ඊට පෙර ස්නානය කරපු තරුණියගේ සහෝදරියගේ 11 වැනි දරුවාට මෙම අසාත්මිකතාවය තිබුණ නිසාම දෙදෙනාම ප්‍රතිකාර වෙනුවෙන් වේරහැල කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලැබමින් සිටියේදී තරුණිය මෙසේ මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. ජල ටැංකියක් නිවසේ එහි ජලය භාවිත නොකොට ප්‍රධාන ජල මාර්ගයෙන් ලැබෙන ජලය මෙසේ ස්නානය කර ඇත්තේ පළමු උණු වතුරෙන් ස්නානය කිරීමෙන් අනතුරුව බවට මූලික විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙනවා. පසුව රෝගීන් දෙනම් ත්‍රීරෝද රථයකින් රෝහලට රැගෙන යන අතරතුරේදී අධික ලෙස කෙමිකල් දුමුදක් වහනය වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරලා තිබුණේ. එසේම තරුණිය ස්නානය කිරීමට පෙර කිසියම් ආලේපන ද්‍රව්‍යයක් සිරුරේ ගල්වා ඇති බවට තොරතුරු අනාවරණය වෙනවා. කොහොම නමුත් මේ පිළිබඳව පසුව පරීක්ෂණ ආරම්භ කරපු කල්පාවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුර මාලිකා සුගතදාස මහත්මියගේ උපදෙස් මත මියගිය කාන්තාව සහ දරුවා ස්නානය කළ සහ පානය කරපු ජලයෙන් සාම්පල දෙකක් ලබා ගත අතර ඒවා පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිතව තිබෙනවා. පසුව ගල්කිස් අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතනයේ නිලධාරීන් පැමිණ ස්ථානීය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් සඳහන් වෙනවා. सब्सक्राइब करला නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට දමතක කරන්න එපා.